समन्ताचक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघमुखदं धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पञ्चमे भिक्खवे आदीनवा दुःशीलस्स शील विपत्त्याति सदा वंदनीय पूजनीय महा संघरत्नें अवसराये धर्म श्रवणाभिलाषी सदहति බෞද්ධ පින්වත්නි අද දවසේදී උතුම් ධර්මදේශනාවේ මේ සදහෙති දායකත්වයේ දරනු ලබනවා ජනිතා පලිහේන මහත්මිනිය ඇතුළු වේ පවුලේ අය ඒ වගේම නයනා කරුණාරත්න මහත්මිනිය ඇතුළු ඒ පවුලේ අය ඒ සහෝදරයන් දෙදෙනා धरण लभनवा विशेषेम बलापुरुत्वेनवा प्रदेशे पदिंचिव सिटी ए राज्य तिलकरत्न ए पियानन एवगेम मल्लिका तिलकरत्न इमेनियन एवगेम जनत තිරකරත්න ඒ සොහොයුරා ඇතුළු කොට ඒ මිය පරලව යන්නට යෙදුන ඒ සියලුම ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ 2012 වර්ෂයේ අගෝස්තු මාස 24 වෙනි දින ඒ පරලෝ සැපත් වුණ ये मल्लिका तिलकरत्न ये मैनियन सिहिपत करगन पुण्यानुमोदना किरीम संदहा सिदु करनु धर्मदेशनावे ये पियानंद ये सहोदरयानन एतुलकोट ये मियगियाव ज्ञातीन सिहिपत करला पुण्यानुमोदना किरीमाई विशेषेम सिद्ध करन्नट बलापोरोत्तु वेन्ने ඒ දෙමෝපියන් ඥාතීන් වෙනුවෙන් කළ යුතු කළ හැකි එකම ඥාති සංග්‍රහයයි පින්කමක් සිදු කරලා පුණ්‍ය අනුමෝදනා කිරීම සිදු කිරීමට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් එහෙමනම් අපි මේ පිළිබඳව දේශනාව අවසානයේදී නැවත මතක් කරලා ඒ පුණ්‍ය අනුමෝදනා කිරීම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මම ධර්මදේශනාව සඳහා මාත්‍රකවසෙන් තබන්නට යෙදුනේ යම් කෙනෙක් දුසිල්වත් කටයුතු කළාම එම නැතිනම් සීල විපත්තියකට පත් වුනාම ඒ කෙනාට ලැබෙන ආදීනමයන් පිළිබඳව දේශනා කරන්නට ඒ මාත්‍රකාවට අනුව ඒ කරුණු ටික පැහැදිලි කිරීමට ප්‍රථමයෙන් මේ මනුස්ස ජීවිතයක තිබෙන
වැදගත්කම සහ එහි තියෙන වටිනාකම පිළිබඳව අපි කවුරුත් මනවින් අවබෝධ කරගන්නට ඕන කරනවා. අපි මේ මනුස්ස ජීවිතේ ගත්තාම අපි බෞද්ධයන් හැටියට අපි විශේෂයෙන්ම අහලා තිබෙනවා මනුස්සෙක් වෙලා උපදින එක බොහොම දුර්ලභ කාරණාවක් හැටියට. පහසුවෙන් සිද්ධ වෙන සිදුවීමක් නොවන බව. එහෙම දුර්ලභයි කියලා අපි අහලා තිබුණාට අපිට වටපිටාව බලපුවාම සමාජයේ බලපුවාම ඕනතරම් මිනිස්සු දකින්නට ලැබෙනවා. මිනිස්සු ඕනතරම් අපිට දකින්න ලැබෙනවා. මේසා විශාල ජනගහනයක්, ජනගණත්වයක්, විශාල මිනිස්සු සංඛ්‍යාවක් දකින්න ලැබෙනකොට අපිට හිතෙන්න පුළුවන් මිනිස්සුකල උපදින එක බොහොම දුර්ලභයි කියලා අහලා තිබුණාට එහෙම දුර්ලභයි නම් මෙච්චර විශාල ජනගහනයක් මෙච්චර විශාල ජනගණත්වයක් තියෙන්නේ කොහොමද කියලා. මෙච්චර විශාල වශයෙන් මිනිස්සු ඉන්නේ කොහොමද කියලා. නමුත් ඔබ හිතන්න, ඔබ නුවණින් හොඳට කල්පනා කරලා බලන්න. අපි හිතමු අඩි 100 කොටුවක් ගත්තහම මේ අඩි 100 කොටුවක් ඇතුලේ මහා පොළවේ අඩි 100 කොටුවක් ගත්තහම මේ අඩි 100 කොටුව ඇතුළත වේයු කොච්චර ප්‍රමාණයක් ඇද්ද? ඒ වගේම කුහුඹුව කොච්චර ප්‍රමාණයක් ඇද්ද? තව පුංචි පුංචි කඩි කුරෝ වගේ පුංචිම ප්‍රමාණේ, එහෙම නැතිනම් කූඹියෝ වගේ පොඩි ප්‍රමාණේ සත්තු කොච්චර ප්‍රමාණයක්, කොච්චර සංඛ්‍යාවක් ඇද්ද? අඩි 100 කොටුවක් ඇතුලේ, එහෙම නැතිනම් අඩි 10 කොටුවක් ඇතුලේ ගත්තත් කමක් නැහැ. මේ විදිහට මේ භූමි ප්‍රමාණය ඇතුලේ ඉන්න සත්ව ඝනත්වය මෙච්චරයි මෙපමණයි කියලා ගණන් කරන්නට බැරි තරම් අති විශාල සංඛ්‍යාත්මකව තිබි. වේ තුබසක ඉන්න වේයන් ගණන කොච්චරද කියලා කියන්න බැරි වේ. එච්චරකට සා විශාල සත්ව ප්‍රජාවක් ඉන්නවා. ඒ අනුව හිතලා බලන්න මුළු ලෝකයේ ඉන්න සියලුම සත්වයෝ ගත්තහම, ලෝකයේ කියලා මෙතන අදහස් කළේ කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ කියන තුන් ලෝකයේම, මේ තුන් ලෝකයේම තුල ඉන්න සත්ව ප්‍රජාවෙන් අපිට ඇස්වලට පෙනෙන මට්ටමේ, එහෙම නැතිනම් අපිට පේන පරාසය තුල පේන මට්ටම තුල මනුස්ස ලෝකේ මනුස්සයෝ පේනවා. ඒ වගේම තිරිසන් ලෝකේ තිරිසන් සත්ව ටික පේනවා. ඒ හැරෙනකොට සතර මහා අපායේ, අවීචි මහා නරකය තුල, එහෙම නැතිනම් නිරාපාය තුල, ඒ වගේම ප්‍රේත අපාය තුල, අසුර අපාය තුල ඉන්න සත්ව කොට්ටාසය මෙච්චරයි මෙපමණයි කියලා ගණන් කරගන්න එක කෙසේ වෙතත් අපිට විද්‍යමාන වෙන්නේ නැහැ, දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තිරිසන් සත්ව ප්‍රජාව ගත්තහමත් අපි මේ මුළු ලෝකේ පුරාම ඉන්න සියලුම තිරිසන් සත්තු ගණන් කරා නෙමෙයි. අපි මේ අඩි 100 වගේ කොටුවක ඇතුලේ ඉන්න සත්තු ගණන මෙච්චරයි කියලා කියන්න බැරි නම් ඒසා විශාල මහා පෘථුවිය තුල, එහෙම නැත්නම් මහා ලෝකයේ තුල මොනතරම් තිරිසංගත සත්වයෝ ඉඳීද? ඒ විතරක් නෙමෙයි, අපි මේ මනුස්ස ලෝකෙ ගත්තාම එහෙම නැත්නම් මිනිස්සුයෝ කියලා අපි මිනිස්සුයෝ හඳුනගෙන තියෙන බොහොම අතලොස්සක්. නමුත් ලෝකේ ජනගහනය මෙච්චරයි මෙපමණයි කියලා අපි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරයි. ඊළඟට අපිට දකින්නට ලැබෙන්නේ නැති පරාසයක් තමයි සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ ඉන්න අපිට දකින්නට නොලැබෙන පරාසයක් තමයි දිව්‍ය ලෝක 6.
චාතුරු මහරජකේ යාමේ තුසිතේ ආදී මේ විදිහට දිව්‍ය ලෝක 6 ගත්තාම මේ දිව්‍ය ලෝක වල ඉන්න දෙවිවරු ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බැරි වේ. ඒ වගේම තමයි රූපාවචර බ්‍රහ්ම ලෝක වල අරූපාවචර බ්‍රහ්ම ලෝක වල ඉන්න සත්ව ප්‍රජාව ඒ බ්‍රහ්මවරු ප්‍රමාණය. ඉතින් මේ විදිහට ගත්තහම මුළු සමස්ත සත්ව ප්‍රජාවම ගත්තහම කැටි කරලා අන්න ඒ අතරින් මිනිස්සෙක් වෙලා උපදින එක දුර්ලභයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එහෙම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබන්නට නම් ඔබ අප හැමදෙනෙක්ම අනිවාර්යයෙන්ම පින්දහම් සිද්ධ කරලා තිබිය යුතු වෙනවා. කුසල ධර්මයන් වර්ධනය කරලා තිබිය යුතු වෙනවා. ඒ විදිහේ දුර්ලභ මනුස්ස ජීවිතයක් නිකන් ලැබුණේ නැහැ. සාංසාරිකව සිද්ධ කරගන්නට ඊදුන මහ විශාල පුණ්‍ය ශක්තියක විපාකයක් විදිහටයි මිනිස්සෙක් වෙලා උපදින්නේ. ඊට විශේෂයෙන්ම බලපවත්වනවා සීලාදී ගුණ ධර්ම දිනු කරලා තිබීම. ඒ නිසා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය යම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා මහා මොනතරම් දුක් විඳිනවද මේ ජීවිතේ මොනතරම් දුකට පමුණුවනවද. ඒ නිසා මම මොන අකුසල කර්මයක් කරලා මේ වගේ මිනිස්සෙක් වෙලා ඉපදුනාද දන්නේ කියලා සමහරලාට කෙනෙක් හිතනවා වෙන්න පුළුවන් කෙනෙක් කියනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ හොඳට තේරුම් ගන්න හොඳට කල්පනා කරන්න මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ නැහැ කොයිම වෙලාවකවත් අකුසල කර්මයක විපාකයක් විදිහට. මොකද මිනිස්සෙක් කියලා උපදින්නේ කුසල විපාකයකටමයි. ඒ නිසා මනුස්ස ජීවිතයක් අපිට ලැබෙන්නේ නැහැ අකුසල විපාකයක් නු කරගෙන. ඒ නිසා මිනිස්සෙ වෙලා ඉපදිලා අපි යම් තාක් දුක් විඳිනවා නම් ඒ දුක් විඳින අන්තම දුකක් විඳින කෙනෙක් ඉන්නවා නම් මනුස්ස ජීවිතේ. ඒකෙනත් මේ මනුස්ස ජීවිතේ ලබාගත්තේ කුසල විපාකයක කුසල කර්මයක විපාකයක් විදිහටයි. ඒ කුසල කර්මය බලවත් කුසල කර්මයක් නොවේ දුර්වල කුසල කර්මයක් බවට පත් වුණා නම් සීලාදී ගුණ ධර්මයන්ගෙන් දුර්වලයි නම් අනේ දුර්වලකම නිසා ඒකෙනා දුක් පීඩාවන් විඳිනවා වෙන්න පුළුවන්. නමුත් මනුස්ස ජීවිතයක් ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ යම් අකුසල කර්මයක විපාකයක් විදිහට. එහෙමනම් මේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියලා කිව්වහම ඔබ මේ පිළිබඳව හොඳට කල්පනා කරන්න ඕන. අපි අවුරුදු 100ක් උපරිමයේ වගේ ජීවත් වෙවි 50ක් 60ක් 70ක් 80ක් 90ක් කියලා අපිට හරියටම කියන්න බැරි වෙවි. ඒ වගේ අවිනිශ්චිත බවක් තියෙන මේ හැම කෙනෙකුගේම ජීවිතවල. නමුත් අපි උපකල්පනය කරමු අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා. අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබ නිකන් ගණන් හිතලා බලන්න ගණන් හදලා බලන්න අපි මේ අවුරුදු 100ම තුන් වේලම කෑම ගත්තා නම් අපි මේ අවුරුදු 100 පුරාවට ඒ ආහාර අරන් තියෙන ප්‍රමාණය කොච්චර ආහාර ප්‍රමාණයක් ලබා දීලා වේල් ගන්න කොච්චර වේල් ගණනක් මේ කුසට ආහාර ලබා දීලා අපි මේ කය පෝෂණය කරලා තියෙනවද කියලා අපි නිකන් හිතමු 365 100ෙන් වැඩි කරලා බලන්න අවුරුදු 100ක් කියලා කියන්නේ අපි දින කොච්චරක් ජීවත් වෙනවද කියන එක. අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියන්නේ මාස වලින් අපි ගත්තොත් අවුරුද්දකට මාස 12යි
අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියන්නේ මාස කීයක් අපි ජීවත් වෙලා තියෙනවද කියලා. මේ විදිහට ගත්තාම මේ මනුස්ස ජීවිතය තුළ අපි කටයුතු කරලා තියෙන ආකාරය ගත්තාම මේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අපි ජීවත් වෙලා තියෙන කාලය තුළ ගෙවදමල තියෙන කාලය කොච්චරක්ද? තව අවුරුදු 100 දක්වා ගත කිරීමට තිබෙන කාලය කොච්චරද කියලා ඔබ ගණනය කරලා බලන්න. අපි මේ උපකල්පනයක් කළේ. මොකද මරණය කියන එක අවුරුදු 100ක් ගිය තැනයි සිද්ධ වෙන්නේ කියලා ස්ථිරව අපිට කියන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මා ඇතුළ කොට ඔබ සියලු දෙනාටම ඊළඟ මොහොතේ අපි කවුරුත් ජීවත් වෙයිද කියලා කියන්නට තරම් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ තරමට මේ ජීවිතය අවිනිශ්චිත බවකින් යුක්තයි. ඒකට හොඳම සාධකය අද වර්තමාන මේ වෙනකොට මේ මුළු ලෝකේ පුරාම වෙලාගෙන පවතින මේ වසංගතේ. එහෙම නැත්නම් මේ වෛරසය. කොයි මොහොතේ කෙනෙකුගේ ජීවිතයක් මරණයෙන් කෙලවර කරයිද කියන එක පිළිබඳව කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බැරි වේවි අද වර්තමාන පවතින තත්ත්වය අනුව. ඒ නිසා මේ මනුස්ස ජීවිතය ලබා ගැනීම දුර්ලභයි නම් ඒ මනුස්ස ජීවිතය පවත්වාගෙන යෑමත් බොහොම දුර්ලභයි, එහෙම නැතිනම් බොහොම දුෂ්කරයි. ඒ නිසා මේ මනුස්ස ජීවිතය දුර්ලභ මනුස්ස ජීවිතයක් නම් අපි ඒ ජීවිතේ පරිස්සම් කරන්නට ඕනේ. ඔබ හිතලා බලන්න, ඔබ සන්තකව තිබෙන යම් වටිනාම දේවල් ටික, ඒවා මිල මුදල් වෙන්න පුළුවන්, රන් රිදී වෙන්න පුළුවන්, එහෙම නැතිනම් මෙනික් වෙන්න පුළුවන්, යම් ආකාරයකින් තමා සන්තකව තිබෙන වටිනාම වස්තුන් ටික අපි මොනතරම් පරීක්ෂා කරන, එහෙම නැතිනම් පරීක්ෂම් කරනවද, මොනතරම් ආරක්ෂා කරනවද? සමහර වෙලාවට ඒවා ආරක්ෂා කරන්නට, පරීක්ෂම් කරන්නට සමහර විට තාක්ෂණය පාවිච්චි කරමින් CCTV කැමරා ආදී දේවල් සවිකරනවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් තමන් විතරක් දන්න යම් මුරපදයන් භාවිතා කරමින් යම් සේපු පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අවිවායුධ අතට දීලා යම් ඒ අවිවායුධ දරන පිරිසක් හරහා පරිස්සම් කරනවා වෙන්න පුළුවන්. මේ විදිහට තමා සන්තකව තිබෙන වටිනාම දේවල් ටික තමන් විශේෂයෙන් මේ දේවල් පරිස්සම් කරනවා, රැකබලා ගන්නවා. එහෙමනම් මේ ලෝකයේ තිබෙන වටිනාම ජීවිත අතර, වටිනාම සත්ත්ව ප්‍රජාවයන් අතර මනුස්ස ජීවිතයක් ලැබුණා. මේ මනුස්ස ජීවිතේ පරිස්සම් කරන්න, එහෙම නැතිනම් අපි ඒක ආරක්ෂා කරන්න මොනතරම් කැපවීමකින් යුක්තව කටයුතු කරනවද කියන එක පිළිබඳව අපි ටිකක් විමසලා බලමු. මා මුලින් මතක් කළ විදිහටම අපේ මනුස්ස ජීවිතය අවුරුදු 100ක කාලයක් ජීවත් වෙනවා කියලා හිතුවොත් මේ අවුරුදු 100 කාලය තුල අපි මේ මනුස්ස ජීවිතය, එහෙම නැතිනම් මේ මනුස්සකම, එහෙම නැතිනම් මේ මනුස්ස ජීවිතය පරිස්සම් කරලා තියෙන ප්‍රමාණය කොච්චරද කියලා බලමු. අපි පුංචිම කාලෙදී ඉපදුන දවසේ ඉඳන් දැනුම් තේරුම් ඇති කාලේ වෙනකම් අම්මා තාත්තා අපිව හොඳට රැකබලා ගත්තා, හොඳට පරිස්සම් කළා. මොකද අම්මටයි තාත්තටයි අපි වටින නිසා. හැම දෙමව්පියන් කෙනෙකුටම තමන්ගේ දරුවා වටිනවා. ඒ හැබෑම අම්මා කෙනෙකුට, හැබෑම තාත්තා කෙනෙකුට. ඒ නිසා අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවා වටින නිසා
තමන්ගේ ජීවිතයේ දෙවෙනි කොට තමන්ගේ දරුවා ආරක්ෂා කරනවා තමන්ගේ දරුවෝ රැකබලා ගන්නවා අපි පුංචි කාලේ අම්මා තාත්තා නිසා රැකුණා වැඩිහිටි වයසට එහෙම නැතිනම් තරුණ වයසට පත් වෙනකොට අම්මා තාත්තාගේ රැකවරණයක් අපිට ලැබෙනවා ඒ වගේම ගුරුවරුන්ගේ රැකවරණයක් අපිට ලැබෙනවා ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියන්ගේ රැකවරණයක් අපේ ජීවිතයට ලැබෙනවා ඒ විතරක් නෙමෙයි අපි ඇසුරු කරන යහළු එහෙලියන්ගේ රැකවරණයක් අපේ ජීවිතයට ලැබෙනවා මේ විදිහට තරුණ කාලේ අපිට රැකවරණේ ලැබුණා ඊළඟට මැදි වයසට පත් වෙනකොට ගිහි ජීවිතයක් ගැන මේක කල්පනා කළොත් ඒ මැදි වයසේදී සමහරලාට ස්වාමියාගෙන් වෙන්න පුළුවන් සමහරලාට බිරිඳගෙන් වෙන්න පුළුවන් තමන්ට ලොකු රැකවරණයක් ආරක්ෂාවක් ලැබෙනවා ඒ වගේම දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඒ ඥාතීන්ගෙන් ආරක්ෂාව ලැබෙන අතරේ විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ගෙන් තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවා එහෙම ලැබෙන්නේ හැබැයිම දරුවන්ගෙන් විතරයි මේ විදිහට දරුවන්ගෙන් ආරක්ෂාවක් රැකවරණයක් ලැබිලත් අපි හිතමු තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන් තමන්ගේ ස්වාමියා වෙන්න පුළුවන් තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන් එහෙම නැතිනම් අම්මා තාත්තා වෙන්න පුළුවන් මේ අය විසින් අපි බොහෝසේ රැකබලා ගන්නවා නම් බොහෝසේ පරිස්සම් කරනවා නම් ආරක්ෂා කරනවා නම් ඒ කොච්චර ආරක්ෂා කරත් කොච්චර රැකබලා ගත්තත් අපිට යම් කරදරයක් වෙනවා නම් එහෙම නැතිනම් අපි යම් අසනීපයකට පත් වෙනවා නම් මේෙන් වළක්වන්න ලේසි පහසු වෙන්නේ නැහැ අද වර්තමාන හිතලා බලන්න මොනතරම් ඥාති හිටියත් මොනතරම් අම්මා තාත්තගෙන් රැකවරණයක් තිබුණත් සහෝදර සහෝදරියන්ගෙන් වෙන්න පුළුවන් යාළු හිත මිත්‍රාදීන්ගෙන් වෙන්න පුළුවන් මොනතරම් රැකවරණයක් තිබුණත් මේ වසංගතයන් වලට ව්‍යසනයන් වලට ලක් වෙනවා කියන එකෙන් වළක්වන්න පහසු නෑ ඒ නිසා අපි අනාරක්ෂිත බවකින් යුක්තයි කොච්චර පරිස්සම් කළත් මේ කය මොනතරම් පරිස්සම් කළත් මේ කය ලෙඩ වෙන එක වළක්වන්න එක ලේසි පහසු නෑ මේ කය වයසට යන එක වළක්වන එක ලේසි පහසු නෑ මේ කය අවසානයේදී මරණයට පත්වන එක වළක්වන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතය දුර්ලභ ජීවිතයක් වෙනවා වගේම අවිනිශ්චිත ජීවිතයක් වෙනවා කියලා මම මතක් කළේ නිසායි. මොනතරම් රැකවල් දාලා රැකවරණේ යොදලා ආරක්ෂා කරලා පරිස්සම් කරන්න හැදුවට මේ ජීවිතේ ලේසියෙන් පරිස්සම් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නමුත් පින්වත්නි හිතලා බලන්න ඔබ ඔබගේ ජීවිතය තුළ මේ ජීවිතේ පරිස්සම් කිරීම පිණිස ආරක්ෂා කිරීම පිණිස මොන තරම් වියදම් කරනවද මොන තරම් කැපකිරීමක් කරනවද මොන තරම් ඒ වෙනුවෙන් කටයුතු කරනවද කියලා මේ ශරීරයට අපි හිතමු පුංචිම පුංචි කටුවක් කැනනවයි කියලා නිදිකුම්බ වගේ පොඩි කටුවක් කැනනවයි කියලා මේ විදිහේ පුංචිම කටුවක් කරනවත් දැනෙන වේදනාව අපහසුතාවය ඒ කටුව ගලවලා ඉවත් කරනකම් දැනෙන වේදනාව මොනතරම්ද කියන එක ඔබට ඔබේ ජීවිතය තුළ අත්දැකීමක් ඇති. ඒ නිසා අපි මේ කයේ සීරීම් තුවාලයක්වත් ඇති වෙන්නේ නැති විදිහට මේ කය බොහෝසේ පරිස්සම් කරනවා. කන බොන කෑම බීම ටික අරගෙන බලන්න අද වර්තමානයේ නොයෙකුත් වසවිස අපි ආහාරයට ගත්තට නමුත් අපි හොඳට හොයලා බලලා පිරිසුදු ආහාර ටිකක් තමයි අපි ආහාරයට ගන්නෙ. මොකද මේ කය ලෙඩ වෙනවා නම් ඒ ලෙඩ වෙන්න දෙන්නේ නැතුව පරිස්සම් කරන්න ආහාර පාන ආදී අපි හොඳට තෝරා බේරාගෙන භාවිතා කරමින් මේ කය රැකබලා ගන්නවා ආරක්ෂා කරනවා. වාතාශ්‍රය බොහොම පිරිසුදු වාතාශ්‍රයක් අපි ආග්‍රහණය කරනවා. පානය කරන වතුර බොහොම පිරිසුදු වතුර ටිකක් අපි පානය කරන එහෙම නැත්නම් බොන්නට ගන්නවා. අඳින පළඳින දේවල් පවා අපි බොහෝසේ ලස්සන කරමින් මේ කය හැඩ ගන්නවා.
නාලා පිරිසුදු කරලා ආදී නොයෙකුත් විදිහට මේ කය ලස්සනට පවත්ව ගන්නට කටයුතු කරනවා මේ විදිහේ මේ කය වෙනුවෙන් දක්වන අනුග්‍රහය සැලකිල්ල කොතෙක්ද කියන එක පිළිබඳව මා අමුතුවෙන් ඔබට මතක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ මේ කය ආරක්ෂා කරන්න කය රැක බලා ගන්න කය පරිස්සම් කරන්න අපි මොන තරම් කටයුතු කරනවද කියන එක එහෙම කළ යුතුයි මොකද මේ ජීවිතයේ දුර්ලභ ජීවිතයක් මේ ජීවිතයේ දුර්ලභ මනුස්ස ආත්මයක් ඒ නිසා මේ මනුස්ස ජීවිතයේ පවත්වාගෙන යාම සඳහා යම් දවසක මිය යන දවස වෙනකන් පවත්වාගෙන බොහොම පහසුවෙන් කටයුතු කිරීම සඳහා පවත්වාගෙන යාම සඳහා මේ කය හොඳට ආරක්ෂා කරන්නට ඕන රැක බලා ගන්නට ඕන පරිස්සම් කරන්නට ඕන නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැහැදිලි කරනවා මේ කය වෙනුවෙන් දක්වන සියලුම අනුග්‍රහය මේ කය වෙනුවෙන් දක්වන සියලුම රැකවරණය පරිස්සම් කිරීම ඒ කරන පෝෂණය සොහොනක්ම පෝෂණය කළා සොහොනක්ම පරිස්සම් කළා සොහොනක්ම ආරක්ෂා කරා කියලා අනුග්‍රහය දක්වලා තියෙන සොහොනට පොළවට පස් වෙන්න පුළුවන් නැතිනම් ගින්නට අළු වෙන්න පුළුවන් මේ කයේ අවසානයේ තන මේ කය මොනතරම් පරිස්සම් කළත් මේ කය මොනතරම් රැකබලා ගත්තත් මේ කයේ අවසානය සොහන එවනම් සොහනම වර්ධනය කළ සොහනම රැකබලාගෙන සොහනක්ම පෝෂණය කළා වෙනවා මේ කය ගැන විතරක් බැලුවනම් හැබැයි මේන් අදහස් කරන්නේ නැහැ කය ගැන අවධානය යොමු කරන්නට එපා කියන කාරණේ මේන් සඳහන් කරන්නේ යථාර්ථය මේ කය රැකබලාගෙන කය විදි කය පරිස්සම් කරනවා කියන තැනකින් කටයුතු කළොත් අවසානයේදී තියෙන්නේ මෙන්න මේ සොහනකට අනුග්‍රහය දක්වක් එකයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පණිවිඩයක් ලබා දෙනවා මේ හිත පරිස්සම් කරන්න කියලා මේ කයේ දෝෂයකින් යම් විදිහක කය පරිස්සම් කරගන්න බැරි වුණොත් කයේ යම් දෝෂයකින් සිද්ධ වෙන්න පුළුවන් උප්පරිම දේ තමයි මේ ජීවිතයෙන් සමු ගැනීම අපි කියන්නේ මරණයටපත් වීම මේ කයේ දෝෂයක් නිසා ලැබෙන්න පුළුවන් ඉහළම විපාක එහෙම නැතිනම් දරුණුම අවස්ථාව තමයි මරණයටපත් වෙනවා කියන එක ලෙඩ රෝග වෙන්න පුළුවන් නමුත් ඒෙන් දරුණු මෙහෙම නැතිනම් ඒෙන් ප්‍රබලම අවස්ථාව තමයි මරණයටපත් වෙනවා කියන සිද්ධිය නමුත් මේ හිතේ දෝෂයක් ඇති වුණා හිතේ යම් දෝෂයක් නිසා යම් දුර්වලකමක් නිසා යම් කරදරයකටපත් වුණොත් එයිද කෙලවර එහෙම නැතිනම් ඒක අවස්ථාවක් මරණය කියලා හඳුන්වන්න පුළුවන් නමුත් එතනින් ඉවර නෑ ඒ දෝෂේ කයේ දෝෂේ නම් මේ මරණයෙන් පස්සේ ඉවර වෙනවා හැබැයි හිතේ දෝෂය මරණයෙන් පස්සේ ඉවර වෙන්නේ නෑ නැවත නැවත සසරේ දුක් විඳින්නට නැවත නැවත සසරේ නොයෙකුත් පීඩාකාරී ජීවිතයක් ගත කරන්නට මේ හිතේ දෝෂය වළංගු වෙනවා මොකද හිත තුල එහෙම නැතිනම් මේ කෙලෙසුත් එක්ක මිශ්‍ර වෙලා මේ හිතේ දෝෂය ඉතුරු වුණොත් දෝෂයක් ඇති වුණොත් ඒ නිසා මතුවට විශාල දුක් පීඩාවන් වලට පත් වෙන්න වෙනවා විතරක් නෙමේ සසර ගමන තව දුරටත් භවගාමී ජීවිතයේ දික් වෙන්නට ඒ හේතුවක් වෙන උපකාරයක් වෙනවා ඒ නිසා අපි පරිස්සම් කරනකොට රැකබලා ගන්නකොට කය විතරක් පරිස්සම් කළා රැකබලා ගත්තට ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒ නිසා අපේ හිතත් පරිස්සම් කරන්නට වෙනවා රැකබලා ගන්නට වෙනවා කය පරිස්සම් කරන්නට නොයෙකුත් උපක්‍රම අපි භාවිතා කරනවා වගේ අපේ මේ හිත පරිස්සම් කරන්නටත් නොයෙකුත් උපක්‍රම භාවිතා කරන්නට වෙනවා හිත අනාරක්ෂිත වෙන්නේ එහෙම නැතිනම් හිත විවෘත වෙන්නේ එහෙම නැතිනම් හිත හැම වෙලේම අවදානමකට ලක් වෙන්නේ හිත තුල පවතින කෙලෙස් ධර්මයන් නිසායි අකුසල ආදී නොයෙකුත් කෙලෙස් ධර්මයන් එහෙම නැතිනම් මේ හිත දූෂණය කරන හිත තලාපෙලා දමන
හිතට නොයෙකුත් ආකාරයේ දුක් පීඩාවන් වලට පත් කරවන හිතේම අන්තර්ගත වෙච්ච චෛසික ධර්මයන් නිසායි. එහෙමනම් අපි මේ හිත පරිස්සම් කරගන්න වෙන්නේ හිතේම තියෙන කෙලෙස් ටිකෙන්. හිතේම උපදවන හිතේම දුක් පීඩාවන් වලට පත් කරවන කෙලෙස් ධර්මයන් ටික දුරු කරන්නට ඒ හිත පරිස්සම් කරන්නට පුළුවන්කම ලැබෙන්නට ඕන. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වීමක් දෙනවා. පැහැදිලි කරනවා. මේ හිත කොහොමද රැක ගන්නට ඕන කියලා. මේ හිත කොහොමද පරිස්සම් කරන්නට ඕන කියලා. මේ හිත පරිස්සම් කරන්නට නම් හිත රැකබලා ගන්නට නම් හිත ආරක්ෂා කරන්නට නම් මේ හිත අනාරක්ෂිත වෙන්නේ එහෙම නැතිනම් මේ හිත දුර්වලතාවයකට පත් වෙන තැන් අහුරන්නට ඕනේ ඒවට විකල්ප හොයන්නට ඕනේ ඒවට විසඳුම් ලබා දෙන්නට ඕනේ මේ හිත ස්වභාවයෙන්ම අකුසලයේ පැත්තට එහෙම නැතිනම් කෙලෙස් පැත්තට ගහගෙන යනවා ඒක ස්වභාවයෙන්ම කියලා කිව්වේ සසරේ මේ විදියටයි පුරුදු පුහුණු කරලා තිබෙන්නේ ඒ පුරුද්දට අනුව හිත කටයුතු කරනවා ඒ නිසා ස්වභාවයෙන්ම අකුසලයේ පැත්තට නැඹුරු වෙලා ස්වභාවයෙන්ම අකුසලයට ගහගෙන යන ස්වභාවයක් මේ හිත තුළ අන්තර්ගත වෙනවා ඒ නිසා අපේ හිත පරිස්සම් කරනවා නම් හිත රැකබලා ගන්නවා නම් අපි අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තිබෙනවා මේ හිත අනාරක්ෂිතව හැසිරෙන පරිසරය තමයි කය සහ වචනය කියලා කියන්නේ කය තුල කටයුතු කරනකොට මේ හිත අනාරක්ෂිතයි ඕනෑම වැරදි වැඩක් කරන්නට පුළුවන්කම තිබෙනවා ඒ වගේම තමයි වචනය තුල කටයුතු කරනකොට මේ හිත අනාරක්ෂිතයි ඕනෑම වචනයක් ඉදිරිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා හිතට එන ඕන දෙයක් කියලා දාන්නට පුළුවන්කම තිබෙනවා එහෙම වුණොත් මේ හිත අසංවරයි අසංවර වූ හිත කය වචන දෙකෙන් තමයි අපිට පිළිබිඹු වෙන්නේ අපිට හිත විද්‍යමාන වෙන්නේ නැහැ එහෙම නැතිනම් අපිට විහිත භෞතික දෙයක් විදිහට දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අපිට හිත ගැන අධ්‍යයනයක් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ හිත ඇසුරු කරන පරිසරයත් එක්ක එහෙමනම් මේ හිත කයත් එක්ක කය ඇසුරු කරනවා ඒ වගේම මේ හිත වචනේ ඇසුරු කරනවා එහෙමනම් හිත කය වචන දෙකෙන් අසංවර වුණොත් කය වචන දෙකෙන් අසංවර භූමියකට අසංවර භාවයකට පත් වුණොත් මේ හිත අනාරක්ෂිත වෙනවා ඒ නිසා මේ හිත පරිස්සම් කරන්න ආරක්ෂිත භාවයකට පත් කරන්න නම් කය වචන දෙක සංවර කරන්නටම වෙනවා ඒ නිසා කය සංවර කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පරවන කය සංවර කර ගැනීම සඳහා ශික්ෂාපද ප්‍රධාන වශයෙන් තුනක් දේශනා කරනවා ගිහියා පිළිපදව එහෙම නැත්නම් ගිහියත්තම් පිළිපදව කතා කරනකොට එයින් ප්‍රාණඝාතය අදත්තාදානය සහ කාම මිත්‍යාචාරය හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා ඊළඟට දෙවෙනිම එහෙම නැතිනම් වාචසිකව අසංවර වෙනවා නම් මේ හිත සංවර කර ගැනීම පිණිස වචනය සංවර කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශිස් වචන පරුස වචන කේලම් බොරු කියන මේ ධර්මතා හතරෙන් හිත අනාරක්ෂිත භාවයට පත් වෙනවා ඒ නිසා හිත ආරක්ෂිත භාවයට පත් කරන්න නම් බොරු කීමෙන් වැළකෙන්නට වෙනවා හිස් වචන පරුස වචන කේලම් ආදියෙන් වැළකිලා කටයුතු කරන්නට සිද්ධ වෙනවා මේ විදිහට
කය වචන දෙක අසංවර භූමියට පත් වෙනවා නම් අසංවර භාවයට පත් වෙනවා නම් හිත අනාරක්ෂිතයි කියන එක අපි තේරුම් අරගෙන තිබෙනවා. එහෙමනම් හිත පරිස්සම් කරන්න නම් කය වචන දෙක සංවර කරන්නටම වෙනවා. එහෙමනම් කය වචන දෙක සංවර කරන්නට නම් අපි ශික්ෂාපද වශයෙන් සතුන් මැරීමෙන් වැළකෙනවා, හොරකම් කිරීමෙන් වළකිනවා, කාම මිත්‍යාචාරයෙන් වළකිනවා, හිස් වචන පරුස වචන ආදීන් එහෙම නැතිනම් බොරු කේලම් ආදීන් වැළකෙනවා කියන අවස්ථාව අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නට ඕන. අන්න එහෙමයි සීලයක් අපිට පරවන්නේ. එහෙමනම් අපි ගිහියත්තන් හැටියට මේ අයට නිච්ච සීලේ පංච සීලේ හැටියට හඳුන්වනවා. සතු මෙරීමෙන් වැළකිලා, හොරකම් කිරීමෙන් වැළකිලා, කම් මිත්‍යාචාරයෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, රහමිරාදී පාවිච්චියෙන් වැළකිනවා කියන මේ විදිහේ ශික්ෂාපද ටිකක් සමාදන් වෙලා මේ හිත රකින්නවා කියන වැඩපිළිවෙල ආරම්භ කරන්නට වෙනවා. අපි මේ පිළිබඳව තව විදිහකින් කල්පනා කළොත් සත්තුන්ගේ ජීවත් වීමේ අයිතිය එහෙම නැතිනම් සතෙක් අනිවාර්යයෙන්ම ජීවත් වෙන්නට ඕනේ. ඒ නිසා ඒ සතා නොමරා තියන්නට ඕනේ නිසායි මම සත්තු මැරීමෙන් වළකින්නේ කියන තැනකින් යම් කෙනෙක් සත්තු නොමරා ඉන්න පුළුවන්. සතෙකුට ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ඒ නිසා මේ සත්තුන්ගෙන් මේ ජීවිතවලින් වටිනා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපාය යන්න හේතු වෙනවා සත්තු මැරුවොත්. ඒ නිසා මං අපාය යන්න බයයි. සත්තුන්ට ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි කියන මේ වගේ කරුණු කාරණාවන් මුල් කරගෙන අපි සත්තු මැරීමෙන් වළකිනවා. හැබැයි දහමයි අපිට පෙන්වන්නේ හිතට අසංවරව කටයුතු කරන්න පුළුවන් තැනක් තමයි මේ කයේ අසංවරකම කියන්නේ. කයේ අසංවරකමට අයිති එක කාරණයක් තමයි සත්ව ඝාතනය කියලා කියන්නේ. එහෙමනම් සත්ව ඝාතනයෙන් වැළකුණේ අපි කය සංවර කරන්න. කය සංවර කළේ ඇයි අපි මොකටද? අපේ මේ හිත සංවර කර ගැනීම පිණිස. හිත සංවර කළේ හිතට රැකවරණයක් ආරක්ෂාවක් ලබා දීම පිණිස. එහෙමනම් බැලුවහම අවසානයේ උත්තරයේ විදිහට අපේ මේ හිත රකින්න හිත පරිස්සම් කරන්න නම් කය වචන දෙක පරිස්සම් කරන්නට වෙනවා. කය පරිස්සම් කරන්න නම් එහෙමනම් කය තුල රැකවරණ කටයුතු සිදු කරන්නට නම් අපිට ශික්ෂාපද වශයෙන් සමාදන් වෙන්නට වෙනවා. ඒ විදිහට ශික්ෂාපද විදිහට සමාදන් වුණාම සත්ව ඝාතනයෙන් වැළකිලා අදත්තා දානියෙන් වැළකිලා කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ප්‍රාණඝාතයෙන් එහෙම නැතිනම් සත්තු මැරීමෙන් වැළකිලා හොරකම් කිරීමෙන් වැළකිලා කටයුතු කරනවා කියන තැන අපේ ජීවිතේ යොමු කළාම අපි මේ සත්තු මරන්න නැතුව ඉන්නේ තව සතෙකුට ජීවත් වෙන්න ඕන නිසායි. හොරකම් නොකර ඉන්නේ අනුන්ට අයිති දේපල වස්තුව පරිස්සම් කරන නිසායි කියන තැනකින් කටයුතු කළාට දහමේ පෙන්වන නිවැරදි අර්ථය අර්ථ ගැන්වෙන්නේ නැහැ. මේ ශාසනයෙන් බැහැරත් අන්‍ය ලබ්ධිකයන් අන්‍ය ආගමිකයන් සතු නොමර ඉන්නවා, හොරගම් නොකර ඉන්නවා, කාමේ වරදවා හැසිරීමේ සිද්ධ නොකර ඉන්නවා, මේ විදිහට කය සංවර කරනවා. හැබැයි මේ අය කය සංවර කරනවා කියන තැනකින් කය සංවර කළා නෙමෙයි. ඒව නොකර හිටියා කියන තැනකින් කය සංවර වුණත් නෙමෙයි. ඒව නොකර ඉන්නේ අවස්ථාවක් නොලැබෙන නිසා සමහර විට. ඒව නැතිනම් ඒ දේවල් නොකර ඉන්නේ නිවැරදිව දහම් කරුණු පිළිබඳව වැටහීමක් ඇතුව නෙමෙයි. ඒ නිසා ඒ කරන කායික සංවරය, වාචසික සංවරය කියලා අපි හඳුන්වුවට ඒක මේ ශාසනයේ පෙන්වන හිත හදන වැඩපිළිවෙලට උපකාර වෙන
සිල් රැකීමක් හැටියට සඳහන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව අවබෝධයක් ඇතුවම කටයුතු කරන්නට ඕනේ. මම දැන් තමයි මාතෘකාවට පිවිසෙන්නේ. මම මාතෘකා කරන්නට යෙදුනේ මේ විදිහේ දුස්සීල භාවයට පත්වන කෙනෙකුට සීල විපත්ති ඇති වෙනවා, ඒ වෙනතනම් ඒ ආදීනවයක් වෙන්නන්න පුළුවන්කම ඇති වෙනවා කියලා ආදීනව පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුස්සීලවත් කෙනෙකුට භෝග හානියට පත් වෙනවා. තමා සන්තකව යම් භෝගයක් තිබෙනවා නම් මෙතනදී භෝග කියන තැනින් අදහස් කළේ තමන්ගේ ආර්ථිකය. යම් කෙනෙකුගේ ආර්ථිකය දුසිල්වත් බව නිසා කඩාගෙන වැටෙනවා. යම් කෙනෙක් සිල්වත් බවකින් තොරයි නම්, සතු මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමිත්‍යාචාරයේ යෙදෙනවා නම්, බොරු කියනවා නම්, රාමිරාදී භාවිතා කරනවා නම්, තමන්ගේ ආර්ථිකයේ පිරිහීමකට ලක් වෙනවා. හිතලා බලන්න, යම් කෙනෙක් සත්ව ඝාතනය සිද්ධ කරමින් කටයුතු කරනවා නම්, අද වර්තමානයේ ගත්තහම මේ සත්ව ඝාතනයේ නීතිමය පැත්තෙන් ගත්තත් වැරදි ක්‍රියාවක් හැටියට නීතිගත කරලා තිබෙනවා. ඒ විදිහට ගත්තොත් යම් කෙනෙක් සත්ව ඝාතනයේ නිරන්තරයෙන් සිද්ධ කරන කෙනෙක් නම්, අපි මෙතනදී සත්ව ඝාතනය කියන තැනකින් එහෙම නැතිනම් පණ ඇති සතෙක් ඝාතනය කරනවා කියන තැනකින් ගත්තේ රළු අර්ථයකින්, කුරෙක් කූඹියෙක් මදුරුවෙක් මැස්සෙක් වගේ කියන සතෙක් මරනවා කියන තැනට එහා ගිහිල්ලා, ඒවත් අකුසලයටමයි තී, ඒවත් පාපයටමයි තී, ඒව නොකරින්දීම සීලයටයි තී. නමුත් අපි හිතමු කැලෑ සත්තු මරනවා නම් ඒවට නීතිමය පැත්තෙන් වාරණයක් තිබෙනවා. ඒවයින් ගැලවීම පිණිස සමහර වෙලාවට අල්ලස් දෙන්නට වෙනවා. එහෙම නැතිනම් ඒ වගේ ගැලවීම පිණිස දඩ මුදල් ගෙවන්නට සිද්ධ වෙනවා. ඒ විදිහට බැලුවාම තමන්ගේ භෝගයට හානියක් සිද්ධ වෙනවා, තමන්ගේ අතින් විශාල වියදමක් දරන්නට සිද්ධ වෙනවා. හොරකම් කරලා වෙන්න පුළුවන්, කාමීත්‍යචාරයේ යෙදිලා වෙන්න පුළුවන්, බොරු කියලා වෙන්න පුළුවන්. මේ විදිහට විශාල ධන හානියකට මේවා වහං කරන්නට, එහෙම නැතිනම් මේවා නිවැරදි කරන්නට විශාල වශයෙන් වියදම් කරන්නට වෙනවා. කායිකව වාචසිකව සිද්ධ වෙච්ච අසංවරකමට විපාකයක් විදිහට, ආදීනමයක් විදිහට, භෝගයට හානි පෙමිනෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දෙවෙනියට සිද්ධ වෙන ආදීනමේ තමයි තමන්ගේ යම් කීර්තියක් තිබුණා නම්, ප්‍රශංසා කරන විදිහේ යම් කීර්ති ස්වභාවයක් තිබුණා නම්, මේ කීර්තිය පිරිහිලා ගිහිල්ලා අපකීර්තිය පැතිරෙන්නට පටන් ගන්නවා. යම් කෙනෙක් මේ පන්සිල් පද ටික කඩා ගන්නවා නම්, එහෙම නැතිනම් දුසිල්වත් භාවයකට පත් වෙනවා නම්, ඒ කෙනාට මුලින් පැවතිච්ච කීර්තිය ටික 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 අඩු වෙලා ගිහිල්ලා අපකීර්තියම පැතිරලා යනවා. ඔය අර සත්තු මරණ මිනිස්සේ, එහෙම නැතිනම් අර හොරකම් කරන හොරේ, එහෙම නැතිනම් ඔය මංකොල්ලකාරේ, එහෙම නැතිනම් ඔය කාමීත්‍යාචාරයේ දෙන සල්ලාල මිනිස්සේ, එහෙම නැතිනම් බොරු කියන වේගල්ල තෑරන, එහෙම නැතිනම් බොරුවෙන් ජීවත් වෙන මිනිස්සේ කියලා ආදී විදිහට, එහෙම නැතිනම් රහමෙර පාවිච්චි කරන බේබදු මිනිස්සෙක් කියලා විවහාරිකවම ඒ කෙනාට අපකීර්තිය පැතිරෙනවා සමාජය තුළ. ඒ කෙනා පිළිබඳව කීර්ති ප්‍රශංසාවක් තිබුණා නම් ඒක මැකිලා ගිහිල්ලා ඒ කෙනාගේ අපකීර්තියම ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒ විතරක් නෙමේ, ඒ අපකීර්ති භාවයට පත් වෙමින් කටයුතු කරනකොට තව තවත් ඒ කෙනාගේ ජීවිතය අගාධයටම වැටෙනවා, පිරීමකට ලක් වෙනවා. ඊළඟ තුන්වෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
අවිශාරද බවක් සහ සැකසහිතයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙතන අවිශාරද කියලා කියන්නේ පස්පවට නැඹුරු වෙච්ච කෙනෙක්, කායික වාචික අසංවරභාවයට නැඹුරු වෙච්ච කෙනෙක්, දුසිල්වත් කෙනෙක්. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයේ නුවණ මෙහෙවල කටයුතු කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අඥාන අනුවණකමින් යුක්තව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා විශාරද භාවයකට පත් වෙන්නේ නැහැ. විශාරද කියලා කියන්නේ බොහෝ දැනුම් පිරුම් ඇති පුද්ගලයෙක් බවට, ගුණහපත් පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක. නමුත් එහෙම භාවයකට පත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ දුසිල්වත් කෙනෙක්ට. ඒ වගේම කරන කියන හැම දෙයක් පිළිබඳව තමන්ට සැක කටයුතුයි, එහෙම නැතිනම් සැකය උපදිනවා. සත්ව ඝාතනය කරමින් ජීවත් වෙන, එහෙම නැතිනම් කටයුතු කළ පුද්ගලයෙක් හැම වෙලේම මේ කෙනා සැක කරනවා. කවුරු හරි කෙනෙක් තමන්ට හානි කරයි, තව සතෙක් තමන්ට හානි කරයි කියලා, සත්වයන්ගෙන් තමන්ට යම් හානියක් සිද්ධ වෙයි කියන සැකය සමග බයක් උපදිනවා. හොරකම් කරන පුද්ගලයෙක් නම් තමන් කොයි වෙලේක හරි මේ හොරකම තව කෙනෙකුට හසු වෙයි කියන තැනකින් සැකින් කටයුතු කරනවා. ඒ සැකය නිසාම බයටපත් වෙනවා. ඒ විතරක් නෙමේ, කාම මිත්‍යාචාරයත් ඒ වගේමයි. ඒ වගේම බොරු කියන කෙනත් ඒ වගේමයි. රාමිරාදී භාවිතා කරන කෙනාගේ ජීවිතයේ විදිහමයි. හැම වෙලේම සැක කරනවා, හැම වෙලේම බය උපදවනවා. මෙන්න මේක තමයි තුන්වෙනි කාරණාව හැටියට දේශනා කළේ. හතරවෙනි කාරණේ හැටියට පෙන්නනවා, ඒකේ නම මිය පරලව යන්නේ සිහිමුලා වෙච්ච පුද්ගලයෙක් විදිහටයි කියලා. තමන් කරපු කියපු දේවල් ටික තමන්ගේ හිතේ නිරන්තරයෙන්ම හිතට වද දෙමින් කටයුතු කරනවා. හිත තුල ඒ අයහපත් දේවල් කරපු අකුසලමේ දේවල්, එහෙම නැතිනම් දුසිල්වත් කරපු කියපු දේවල් තමන්ගේ හිත තුල නිරන්තරයෙන්ම සිහිපත් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සිහි වෙමින්, එහෙම නැතිනම් සිහි මුලා වෙමින් ඒ කෙනාගේ ජීවිතයේ කලරිය කිරීමකට ලක් වෙනවා. මිය පරලව යන වෙලාවේ සිහි මුලා වෙච්ච පුද්ගලයෙක් විදිහටයි මිය පරලව යන්නට වෙන්නේ. ඒකට හේතුව තමයි දුසිල්වත් කටයුතු කිරීම හේතුවක් හැටියට ධාමේ පැහැදිලි කරනවා. මේක ආදීනමය. මේ හතරවෙනි ආදීනමය. ඊළඟට පස්වෙනි ආදීනමය හැටියට දේශනා කරන්නේ ඒකේ නම් මරණින් පස්සේ ගිහිල්ලා උපදින්නේ සතර මහා පායේ. එහෙම නැතිනම් දුගතියට උපත් වෙනවා. දුගති අපායකට වැටෙනවා මේ කෙනා ගිහිල්ලා. මොකද අකුසලමේ සිතුවිලි පහළ වෙන්නේ මරණාසන්න වෙලාවේදී. සිහි මුලා වෙලා කලරේතු කරනකොට ඒ කෙනාගේ ජීවිතයේ මෙහෙවීමකින් නුවණක් ඇතුව කුසලමේ සිතුවිල්ලකින් උපදින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මූලින් සඳහන් කළ පරිදි මනුස්ස ජීවිතයේ ලැබුණ ඒ වගේ කුසල අරමුණකි. එවනම් දුසිල්වත්ත කරන ලද කටයුත්ත සිහි වෙලා අවසාන මොහොත චුතිසිතට බලපවත්වන්නේ අකුසල චේතනා, අකුසල සිතුවිලි. අකුසල සිතුවිල්ලකට අනුව ගිහින් උපදින්නට තිබෙන්නේ සුගතියේ නෙමෙයි දුගතියේ. ඒ නිසායි සතර මහා පායේ ඒ උප්පත්තියකට ලක් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ මරණින් පස්සේ. ඉතින් මේ විදිහට ධර්මතා පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණාව හැටියට දුසිල්ලත් කෙනෙකුට සීල විපත්තිය, එහෙම නැතිනම් ආදීනවයක් ලැබෙනවා. භෝගයට හානි වෙනවා, තමගේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ හැටියට පෙන්වුවේ පවිතු කීර්තිය, එහෙම නැතිනම් අපකීර්තියම නිරන්තරයෙන් පැතිරෙමින් යනවා. තමන් පිළිබඳව යම් කීර්ති ප්‍රශංසාවක් තිබුණා නම් ඒ දේවල් මැකිලා අපකීර්තියම පැතිරෙනවා. තුන්වෙනි කාරණාව හැටියට පෙන්නවා විසරද භාවයකට පත් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ වගේම සැක සංකායතිවම කටයුතු කරන්නට පෙළඹෙනවා කියන කාරණේ. හතරවෙනි ධර්මතාවය හැටියට පෙන්නවා, එහෙම නැතිනම් ආදීනමේ හැටියට පෙන්නවා
සිහි මුලා වෙලා කලුරිය කරන්නට සිද්ධ වෙනවා කියලා. ඊළඟ පස්වෙනි කාරණේ හැටියට පෙන්නනවා එහෙම මිය පරලොව ගිය කෙනා දුගතියට පත් වෙන හැම නැතිනම් අපායට පත් වෙනවා කියලා. අපායේ උපදිනවා කියන තැනක. ඉතින් මෙන්න මේ විදිහේ කාරණා පහක් බුදුරජාණන් වහන්සේ මේ සීල සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් මේ කාරණා ටික අපේ ජීවිතවල යම්තාක් අඩුපාඩු ලොහුඩුකම් ඇතුව සිද්ධ වෙලා තිබෙනවා නම් ඊළඟට අපි කල්පනා කළ බලන්නට ඕනේ මේන් අපි කොහොමද වැළකෙන්නේ, කොහෙන් කොහොමද අපි මේන් ගොඩ යන්නේ කියන කාරණේ, මේන් ගොඩ වෙන්නේ කියන කාරණේ. යම් කෙනෙක් සත්තු මරන්න නැතුව ඉඳ හිටපු කෙනෙක්, එහෙම නැත්නම් සත්තු මරමින් කටයුතු කරපු කෙනෙක් දැන් සත්තු මරන්නේ නැහැ කියලා කතාරින්න පුළුවන්. යම් කාලයක හොරකම් කර කර හිටපු කෙනෙක් මම දැන් හොරකම් කරන්නේ නැහැ කියලා අතහරින්න පුළුවන්. යම් කාලයක් කම් මිත්‍යාචාරයේ යෙදීමින් කටයුතු කළ කෙනෙක් මම දැන් මේ කටයුතු සියල්ල නතර කරනවා කියලා තැනකින් එයින් මිදෙන්න පුළුවන්කම තිබෙනවා. ජීවිතේ බොරුවක් කරලා බොරුවක් වෙලා එහෙම නැතිනම් බොරුවෙන් ජීවත් වෙලා හිටපු පුද්ගලයෙක් නම් එහෙම නැතිනම් බොරු කියපු පුද්ගලයෙක් නම් ඒක නාදපටම මම බුරු කීමෙන් වළකිනවා කියන තැනකින් හික්මෙන්නට පුළුවන්කම තිබෙනවා. රාමිරාදී පාවිච්චි කරමින් යම් ආකාරයක කටයුතු කළා නම් පුද්ගලයේ ඒක නාට අදපටන් ඒක නතර කරනවා කියන තැනකින් නතර කරන්නට පුළුවන්කම තිබෙනවා. සත්තු මරීමෙන් හොරකම් කිරීමෙන් කාමීත්‍යාචාරයෙන් බුරු කීමෙන් ඒ වගේම රාමිරාදී භාවිතා කිරීමෙන් වළකිනවා කියලා අද පටන් ඒ කෙනාට කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. විශේෂත්වය වන්නේ පෙර කරපු දේවල් වල විපාක තිබෙනවා. හැබැයි ඒ විපාක නොලැබෙන තැනටපත් කර ගැනීම සඳහා කටයුතු කරනවා නම් අපිට ඒක සීලයෙන් පමණක් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හොඳට සිල් රැකලා එහෙම නැතිනම් සීලය තුළ හොඳට කටයුතු කරලා කය වචන දෙක හොඳට සංවර කරගෙන අපේ හිත සංවර කරන වැඩපිළිවෙලකට යන්නට වෙනවා. ඒ අනුව හිත සංවර කරන වැඩපිළිවෙලකට යොමු වුනහම අපේ හිතේ උපදින කෙලස් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවා දමමින් ඒ හිත ඇසුරු කරන සියලුම ආශ්‍රව ධර්මයන් කෙලස් ධර්මයන් ගෙවලා දමලා ධර්ම අවබෝධයකටපත් වෙනවා. අර කියන යථාර්ථයේ තීරුම් අරගෙන කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වුනොත් මේ සීල විපත්තියෙන් නැගී හිටියා වෙනවා. එහෙම නැතිනම් අය නැවත සීල විපත්තියකට පත් වෙන්නේ නැති විදියට ආපෝ ආදීනමයක් නූපදින තැනට කටයුතු සිද්ධ කළා වෙනවා. එහෙම නැතිනම් මේ ජීවිතය අපි සත්තු නොමරා හිටිය කියන තැනකින් හොරකම් නොකර හිටියා කියන තැනකින් විතරක් මේ ශාසනය ඉතුරු කරන්නේ නැහැ. ඒ නිසා ඕනෑම කෙනෙකුට නැගී හිටින්න පුළුවන් අවස්ථාව සලසලා දීලා නැවත ඒ මට්ටමට වැටෙන්නේ නැති විදිහට නැවත ඒ විදිහට අකුසලයන් සිද්ධ කරගන්නට අවස්ථාව නොලැබෙන විදිහට හික්මවීමක් ඇති කරන වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් මේ ශාසනය තුළ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඉතින් මේ පිළිබඳව ගැඹුරින් දේශනා කරන්නට කාලය නෙමෙයි, අවස්ථාව නෙමෙයි. නමුත් අපි හැම වෙලෙම කල්පනා කරන්නට ඕනේ මේ ශාසනය තුළ යම් කෙනෙක් අතින් වැරදි සිද්ධ වුණා නම් පස්පව් ආදී සිද්ධ කළා නම් එහෙම නැතිනම් කයෙන් වචනයෙන් අසංවරව කටයුතු කළා නම් ඒ කෙනාට නැවත නැගී හිටින්නට පුළුවන්කම ලැබෙන විදිහේ අවස්ථාවක් සලසලා දී තිබෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කතාව ගත්තහම උන්වහන්සේට ඒ ගිහි ජීවිතයේ කාලය ගත කරනකොට මිනිස්සු මරමින් ඇඟිලි එකතු කරමින් ඇඟිලි මාලාවක් දාගත්ත නිසා අඟුලි මාල කියන නම වැටුනේ. නමුත් මේ සත්තු මරපු එහෙම නැතිනම් මේ මිනිස්සු මරපු මනුස්ස ඝාතකයාට මේ ශාසනය තුළ අවස්ථාව සැලසුණා නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙන්නට. නැවත නැගී හිටින්නට අවස්ථාව සැලසුණා.
එහෙම නැගී හිටමින් සියලු කෙලෙස් ධර්මයන් පරාජයටපත් කරලා කෙලෙසුන් නැසා නිවන් දකින්නට පුළුවන්කම ලැබුණා. උතුම් අරියත් ඵලයටපත් වෙන්නට පුළුවන්කම ලැබුණා. එහෙමනම් ඒ වගේ අවස්ථාවක් සලසලා දෙන ශාසනයක් මේ ශාසනය. ඒ නිසා යම් කෙනෙකුගේ මේ වෙනකන් සීල විපත්තියක් සිද්ධ වෙලා තිබෙනවා නම් දුසිල්වත් භාවයකට පත් වෙලා තිබෙනවා නම් ඒ කෙනාට නැවත සීලේ පිහිටවන්න පුළුවන්කම තිබෙනවා. සීලෙන් නැගී හිටින්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒ හිත රකින්න වැඩපිළිවෙල සඳහා ඒ හරහා ගමන් කළොත් පමණයි. එහෙම නැතිනම් සත්තුන්ගේ ජීවිත පරිස්සම් කරනවා කියන තැනකින් සත්තු මරීමෙන් වළකිනවා. අනුන්ගේ වස්තුව දේපල පරිස්සම් කරනවා කියන තැනකින් හොරකම් නොකර ඉන්නවා කියන තැනකින් කටයුතු කළොත් එයින් විශාල පිනක් කුසලයක් සිද්ධ වේවි. හැබැයි තමන් අනාරක්ෂිතයි. මොකද හිත අනාරක්ෂිත භාවයකට පත් වෙලා හිත රකින්න නම් හිත ආරක්ෂා කරන්න නම් හිත අනාරක්ෂිතව හැසිරෙන භූමිය රකවරණයක් දෙන්නට ඕන එකයි අපි මුලින් කතා කළේ. කය වචන දෙක පරිස්සම් කරන්නට වෙනවා, අසංවර නම් සංවර කරන්නට වෙනවා. කය වචන දෙක සංවර කළේ හිත අසංවර වෙන බව අඩු කරන්නට. හිතේ තවත් අසංවර වෙන කොටසක් තියෙනවා කය වචන දෙක හැරෙනකොට. ඒ තමයි මේ කෙලෙස් වලින් හිත අසංවර වෙනවා, අනාරක්ෂිත වෙනවා. එහෙමනම් මේ හිත තවත් ආරක්ෂා කරන්නට නම් මේ හිත තුල තියෙන කෙලෙස් ටික 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 අයින් කරලා දාලා හිත පරිස්සම් කරන්න වෙනවා, ආරක්ෂා කරන්න වෙනවා. ඒ සඳහා තමයි ඊළඟ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියලා පෙන්වනකොට සීලයෙන් කය වචන දෙක සංවර කරලා සමාධියෙන් හිතේ කෙලෙස් ටික අඩු කරලා විදර්ශනාවෙන් ඒ කෙලෙස් නැවත නූපදින තැනටමපත් කරලා නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදයක් මේ ශාසනය තුළ ඉදිරිපත් කරලා තිබෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ ප්‍රතිපදාව. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපි සීල් රැක්කට දැන් වැඩක් නැහැ. අපි මොනතරම් සත්තු මරලද්ද, මොනතරම් හොරකම් කරලද්ද, මොනතරම් පාපී ක්‍රියාවන් සිද්ධ කරලද්ද, මොනතරම් බොරු කියලද්ද. ඒ නිසා දැන් ඉතින් සීල් රැක්කට වැඩක් නැහැ කියලා සමහරලාට හිතන්න පුළුවන්කම තියෙයි. නමුත් මේ ශාසනය එහෙම ශාසනයක් නෙමෙයි. මේ ශාසනය තුළ පෙන්නවා නැවත නැගී හිටින්න පුළුවන් අවස්ථාවක්. පෙර කරන ලද දේවල් වලට විපාක තියෙන පුළුවන්. නමුත් ඒ විපාක අහෝසි කරලා දාන්න පුළුවන්කම තිබෙනවා නිවන් දැක්කොත්. සෝවහන් ඵලයට පත් වුණොත් යම් කෙනෙක් සතර අපායේ උපදින්නට තියෙන සියලුම අකුසල ධර්මයන්ගේ විපාකයන් අහෝසි කර්මයන් බවට පත් කරන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි එහෙම කරන්න පුළුවන්කම තියෙන හිතේ කෙලෙසේ දුරු කර ගැනීම පිණිස සීල සමාධි ප්‍රඥා වැඩිමෙන්මයි සෝහන් ඵලයට පත් වුණාම. යම් කෙනෙක් අනාගාමී ඵලයට පත් වුණොත් නැවත ආයේ කාම භූමියක උප්පත්තියකට එන්නට තියෙන හේතුවම නැති වෙනවා. අරිහත් ඵලයට පත් වුණොත් නැවත සාංසාරික යම් ගමන් කිරීමක් නැතුව යනවා. එමෙ නැතිනම් සසරේ නැවත දුක් විඳින්නට හේතු වෙන කාරණාවක් ඇති වෙන්නේ නැහැ. සියලුම දුකින් නිදහස් වෙනවා. ඒ නිසායි රහතන් වහන්සේ කියලා කියන්නේ. අරිය රහත් භාවයට පත් වුණා කියලා කියන්නේ. සව කෙලෙසුන් නසා කියන සියලුම කෙලෙස් ධර්මයන් නසලා රහත් භාවයට පත් වුණාම ආය මේ ජීවිතයේ දිවත් පරලෝකයේ වක්වත් එහෙම නැතිනම් මරණයෙන් පස්සේ වක්වත් නැවත දුකකට පමුණුවන්න හේතු වෙන්නේ නැහැ. දුක් පීඩා ඇති කරවන්නට හේතු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ඉලක්කය විය යුත්තේ නිවන නම් නිවන් දකින ජීවිතය දක්වා ගමන් කරන්නට නම් අපි මේ හිත පරිස්සම් කළ යුතු වෙනවා. ඒ සඳහා අපිට සීලයෙන් සමාධියටපත් විය යුතුයි. සමාධියෙන් කෙලෙස් ටික යට කරගෙන විදර්ශනාවෙන් ඒ කෙලෙස් ටික නැවත නූපදින තැනටමපත් කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා මේ උතුම් දේශනාව උපනිශ්‍රේ වේවා, උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ඉතින් අද දවසේදී මේ විදිහට දේශනාවක් සිදු කරලා ඒ තුලින් ජනිත කර ගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය පදම කොට සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සිර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා.
එසේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාදය දෙවරැකවරණය මේ පින්වත් හැම දෙනාගේම ජීවිතවලට ආශිර්වාද කරත්වා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම සිද්ධ කරගන්නට යෙදුන පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වීම දාල සිලූම සංඝපීත්‍රුන් වහන්සේලාට ඒ වගේම විශේෂයෙන්ම අද මේ පින්කමේ දායකත්වයේ දරන ජනිතා පලිහේන මහත්මිනිය ඒ වගේම නයනා කරුණාරත්න මහත්මිනියත් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ කැලණිය කොහොල ප්‍රදේශයේ පදිංචිව සිට ඒ පරලෝ සපත්වන්නට යෙදුන රාජා තිලකරත්න ඒ පියාණන්ටත් ඒ වගේම 2012 වර්ෂයේ අගෝස්තු මාස 24 වෙනි දින ඒ පරලෝ සපත්වන්නට යෙදුන මල්ලිකා තිලකරත්න ආදරණීය මෑණියන්ටත් ඒ වගේම ජනත් තිලකරත්න ඒ සහෝදරයාණන් ඇතුළු කොට මිය පරලව යන්නට යෙදුනා වූ සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දරුවන් විසින් දෙමෝපියන්ට සිද්ධ කළ යුතුකම් පාර්ශවයක් සිඟාලවද සූත්‍රයේදී අපිට පැහැදිලිව දේශනා කරනවා දරුවන්ගෙන් වෙන්නට තිබෙන යුතුකම් අතරේ අවසානම යුතුකම හැටියට එහෙම නැත්නම් පස්වෙනි යුතුකම හැටියට පෙන්වන්නේ ඒ අය මිය පරලව ගිය දවසට අමතක නොකර ඒ අය වෙනුවෙන් පින්දහම් සිද්ධ කරලා පුණ්‍ය අනුමෝදනා කරන්නට කියලා ඒක දරුවන්ගේ යුතුකමක් හැටියට බුදුරජාණන් වහන්සේ සිඟාලවද සූත්‍රයේදී පැහැදිලිවම පෙන්වලා තිබෙනවා. ඉතින් අද මේ කරන්නේ දරුවන් විසින් කරන්නට තිබෙන හොඳම සහ ඉතුරු වෙලා තියෙන එකම යුතුකමයි. මිය පරලව ගියාට පස්සේ කරන්න පුළුවන් එකම යුතුකම පුණ්‍ය අනුමෝදනාව පමණමයි. ඒ අනුව අද දවසේදී අප සිද්ධ කරගත් අවසියලෝම පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය ඒ කැලණිය කොහොල ප්‍රදේශයේ පදිංචිව සිට පරලෝසපත් වන්නට යෙදුන රාජා තිලකරත්න පියාණන්ටත් මල්ලිකා තිලකරත්න මෑණියන්ටත් ජනත් තිලකරත්න ඒ සහෝදරයාණන් ඇතුළුකොට මේ පවුලට සහ සම්බන්ධව පරම්පරාගතව සංසාරගතව මිය ගියා වූ සියලුම ඥාති වර්ගයාට ඒ වගේම මේ වෙනකොට රටවාසීව ලෝකවාසීව මේ ව්‍යසනයේ මිය ගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දුකකණන්ගේ අත මිදලා සැපවත් වේවා සැපකණන්ගේ සැපතව වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්ම නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමුට තුනුරුලංගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දෙව රැකවරණේ සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් ජනිතා පලියේන මහත්මිනිය තුලේ පවුලේ හැම දිනාටම නයනා කරුණාරත්න මහත්මිනිය තුළු ඒ පවුලේ හැම දිනාටමත් ඒ සහෝදරියන් දෙදෙනා ඇතුළු ඒ පවුල්වල සියලුම දෙනාට කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලබන්නට කරන රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවටපත් කර ගන්නට ධර්මානුකූල ජීවිතයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ සීල සමාධි ප්‍රඥාවන් වර්ධනය කරමින් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ උතුම් දේශනාවත් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම සිත සාන්ති යහපත අභිවෘද්ධි වාසනාව නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබේවා කියන අදහසින් ආශිර්වාද කරනවා එසේම වේවා කියන අදහස හිතේ ඇති කරගෙන සාධකාරයක් පවත්වන්නට හැම දිනාටම පෙරවන් සරණයි ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාග මෛද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාග මෛද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාග මෛද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා